අපි කවුද කියලා රට දැනගත්තේ බෙසිල් රාජපක්ෂ මැතිතුමා ඒ කාලේ වකවානු තුළ අපිට ලබා දුන්න ප්‍රතිපාදනයක්. ඒ නිසා එතුමාගේ පැමිණීම ගැන විශාල උනන්දුවක් මේ වෙද්දී ඇති වෙලා තියෙනවා. බෙසිල් රාජපක්ෂ මැතිතුමාගේ සංවිධානාත්මක ශක්තිය අපිට ඉස්සරහා ගමන ලොකු හයියක් වෙනවා. අයියට උපදෙස් දෙන්න පුළුවන් අයියේ මේ මෙන්න මේ වගේ ආර්ථිකය හසුරවන්න පුළුවන් කණ්ඩායමක් දාන්න මෙයාලව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙතෙන්ට මෙයාව දාන්න මෙහෙම වැටෙන්න දෙන්න එපා මේ රට කියලා කියන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් නැමැතිකමක්ම ගන්න ඕනේ නැහැ ඒ දේ කරා ආර්ථිකය ගොඩනගන්නට ගමේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්නට ඒ වගේම ජාතික ආර්ථිකය ගොඩනගන්නට අධ්‍යක්ීමෙන් පළපුරුද්දෙන් කරලා වෙන්නපු නායකයෙක් හැටියට රටේ විශ්වාසයක් තියෙනවා එතුමාට ඒ ශක්තිය තියෙනවා කියලා ඒ නිසා අපේ අපේ ආණ්ඩුවේ ශක්තිය තවත් වැඩි වෙන එකක් තමයි ගරු බෙසිලාජ පක්ෂ මැතිතුමාගේ ආගමනය හරහා සිද්ධ වෙන්නේ आर्थिक संवर्धन अमात्य विधि मे हिटियाने मे आ पार्लमेंट दूर अमात्य दूर गिला मेरा वेटिच आर्थिक बसी राजपक्ष महत्ट विनस्कार බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග එකඟ නැති එකම එක තැනක් තියෙනවා මගේ ජීවිතේ ඒ තමයි තමන්ගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ දැනුවත් කරන්න ඔහුට උනන්දුවක් නොතිබීම. නැගෙනහිර නවෝදයට නායකත්වයේ ලබා දීලා දකුණේ ආණ්ඩුව පිළිබඳ නැගෙනහිර මිනිස්සුන්ගේ පපුවේ බලාපොරොත්තුවක් ඇති කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට හෙට වූ අනිද්දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට දිවුරුම් දෙනකොට මේ රටේ විවස්ථාව එක පුද්ගලයෙක් නිසා වෙනස් වූ කරා කියන එක ඔප්පු වෙනවා. යහපල් ආණ්ඩුවේ තිබ්බා පක්ෂ දෙකක් එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුවත්. හැබැයි මේ දෙකටම අභියෝගයක් වුණේ කවුද? සියලු දෙනා මේක රාශී කරලා රට පෙළගස්සෝවි බැසිල් රාජපක්ෂ මැතිතුමා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.